හිත ඒ තමයි ම පැහදිලිකරිදැ සම්පූර්ණ ඔබ අදහස ගුණවී යුතුව තිබෙන්නේ. දින පනස්තුනේ ආණ්ඩුවක් පිහිටවල රැටේ ආරක්ෂකතත්වය දුර්ලතනකට පච්කිරීම සම්බන්ධයෙන් කටයුතු කලා නම්. ඒ ක්සත් ජාතික පක්ෂේතින් විසින් වගකි විතු කාරණයක් නොවේ ඒ විදායකි විසින් වගකි විදු කාරණයක් බව. සුපරිින් උසාාවය විසින් තීරණයක් ලබා දුන්න. එතකොට ඒ සජාතිය පක්ෂය විසින් කරපු ක්‍රියාවලයක් නෙවෙයි දින පනස්තුනය ක්‍රියාවලිය හෝ රටේ අස්ථාවර්භාවය ඇති කිරීම එය ඇති කළේ වර්තමාන පවතින ආණ්ඩුවේ ඉන්න කොටසුත් ඒ වගේම එදා හිටපු විදායිකයක්ත් ඒකරශී වෙලක් කරන්න අද කුමන්ත්‍රණය ප්‍රතිඵලා. හි ජනාපතිවරයාගේ ඇතුු ඉහල පොලස්සිමල ධාරගේ සත් කකදගේ නම් කියවෙන. කාර්දනය ලිම්පානතු කතුල සබම එකෙන්ලා කියන්න මේ වෙන පරිීක්ෂෝනන්න ජනාති පරිීක්ෂණ ර්තාාව මේ නම්තිනයට නීතිය ක්‍රියාපව කරන්න. ඒ සබද බතුවාර් පති කිය මද ප්‍රියා නො ජනාධප්‍රති කොමිෂන් සභා වාර්තාාවේ ඔබ කියන්න නම් සඳහන්වෙන් ස්ථාන මම සම්පූර්යකිවේ වෙනැති වනත්. නම් සඳහන් වෙන් නිස්ථාන කියවල බල්ල තිබෙන. තොරි කියවල බල්ල තිබෙන අවස්ථාව දිහා බැලුවහම මට හැඟියන්නේ නැහැ. ඒ රාජකාරි කරන කණ්ඩායමත් දේශපාලන අධිකාරයත් අතර යම්යම් පරස්පර වූ අදහස් සහ වාජ අදහස් සටහනක් ඒ කොම්ිෂන් සභා වාර්තාාවතුළල මට පිනියන්නේි නෑ ම ගැන පිටු සියල්ලම කියල බල්ල නැහැ. කියවල බලපු ස්ථානනුව එවැනි තත්ත්වයක් ඇති කරන්න පුළුවන්කමක් නැති බවයි පැහැදිලිව කියන්න තිබෙන්නේ. ඒ වගේම රටක බුද්ධ්‍යාන්සය දීර්ග කාලීනව තිබෙන යම්යම් තොරතුරු පදධතියන් ඒකරාශී කරලා ක්‍රියාකිරීම තමයි බුද්ධාන්සවල ප්‍රධන යුතුකම. එතට බුද්ධ්‍යාන්සය සම්බන්ධයෙන් අපරාධ පරිීෂණත දෙ පාර්ති මිින්තුවේ අධ්‍යක්ෂ වරයා කියනවවාම්. ඔහු මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවන්සිලියට කරුණු පැහැදිලි කිරීමට ගත් උත්සාහය ඔහුගේ වි්‍යර්ථ කරා කියලා එය පැහැදිලි කිීමටට නොදුන්නා කියලා හිතන ඒ ගැන සොයාැබැලියීතු තිබෙනවා ඒක වාර්තාවේ සටහම් වෙන කරුණු අනුව නැවත සලකබැලියතු තිබෙන. ක්කුම ග මට ඒගන කුච්චයනබැගේ තුමාගේ මැසතුයි යමක් දැන කියා නොසිතියා නම් එය ඊට කලින් කරන වරද කැටියටයි මට අඳුරන්න පුළො. මොකද තමාට අවස්ථාව ලබාදීල තිබෙනවා හරද සාක්ෂියට සාක්ෂි ලබාදීමට එම අවස්ථාව යමක් පැහැහැරිියයි කිය කියනවන ඒ මදන්නෑ එකෙතුමින් නවතැස සීව තිබනවා දේශපාලන අස්ථාවර භාවයක් ඇති වුණානං එත් විදායකය විසින් කරන ලද වැරදදක් බව පැහැදිලිව නැවත හිට පුග්‍රාමාතය අනිල්ලි ක්‍රමසිිකම ඇතුමා දියවරුන්දීමෙන් පැහැදිලිවෝ ප්‍රකාශයට පත් වනා. දාහරණය ෙටගත්තාහම විදායක ජනාධපතිවරයා විසින් එම අවස්ථාවදි ගත් ක්‍රියාමාර්ගය වැරදි බව එදා දින පනස්තුනයේ රජය පත්වීමේ අවස්ථාවේදී ආණඩුග්‍රම්වස්ථාවට අනුකූලෝ ප්‍රකාශයට පත්් කරලා තමයි නැවතත් අග්‍රාමාතය අනිල් වික්‍රමික ඇත්තුමා හිටපු තනතුරේ දවරුන්දීම සිදුවනී. එහම නං ඉතා පැහැදිලි විදායකි විසින් ඒ අවස්ථාවදි කරලා ද ක්‍රියාවල්ලිය වැරදිසාගත ක්‍රියාවක් හැඩිට. එනිසා තමයි දින පනස් තුනය අපි එක දිගින් දිගටම අනල ගාමන්දරයේ හැඳී සිටිමින් අදාලළ ප්‍රජාතන්ත්‍රවාද අරගල්ලය දිියජ්කිරීම ප්‍රදා ක්‍රියත්මක් කළේ. මො විදායක ජනාතිපතිවරයාට ඉතිහාසයේ අවස්ථාව තිබුණා අගමතිවරයාට ලිපියකින් දැනුන්දීමෙන් අග්‍රාමාතිදූරයා හුසිකරන්ට. නමුත් ධහනමනි සංසෝධනය අනුව එය වෙනස් කිරියම සිදු කලා, දධරණයක් හැටියට අග්‍රාමාත්‍යවරයා විසින් ලිපියක් ජනාධිපතිවරයාට ලිවීමෙන් තමයි අග්‍රාමාතිතූරය අහුසි කිරීමට හැකියාව තිබුණේ. ඒ වගේම අනුප්‍රවස්ථාවට අනු පූලව අග්‍රාමාතිවරයා යිඉ වච්කිරීමට නම් එයට බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට නොව පාර්ලිමේන්තුවට බව ධනවැනි සංසෝධනය අනුව සියලු දෙන මතක තබාගතයතු ප්‍රධානකාරණයක් හැටියටයි එදා අධිකරණය තීරණය කර. කෙසේ හෝ අධිකාරණ ක්‍රියාම්වැල්ලියත් විධ පුද්ගලෑන් විසින් ප්‍රකාශ කරන කරුණුත් එකට ගලපන්න අපිට පුළුවන්කමක් නෑ අධිකරණය නිදහන්සේ ස්වාධීන මතානුව සියරු පුරවසියන්ගේ අතිවාසිකම් ඉටුවන පරිදි අධිරණයින් ක්‍රියාකිරීම යුතුකමක්. නමුත් පුද්ලෑන් විසින් කරන ප්‍රකාශ ඉට වඩා පරස් පරයි. ඉතියනිසා. සේ හෝ එදා ආරක්ෂක කවන්සිලේට එය පැහැදිලි කිරීමට හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමින්න්දය අධ්‍යක්ෂවරයාට යම්කි සිවිධියකට අවස්ථාව ලබා නොදුන්නා නම් එත් නැවත ස්ොයාබැලීම වැදගත් ඒ අනුව තමයි අපි කියන්නේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගේ අදහස් අනුව කල්පනා කල බල්ල සියලු දෙනායිකරාජී වෙලා සාධාරණයක් ඉටු කළ ඉුතුව තිබෙනයි කියෙන එකයික් සජජාතික පක්ෂේ මතය